චෛත්‍ය රාජයන් වහන්සේ නමකගේ යුක්ත ඉතා පැරණි පූජනීය ස්ථානයක්. මේ ස්ථානයේ වළගම්බා රජතුමා විසින් ඉදිකරන ලද ලෙන් විහාර දෙකක් දැනටත් පවතිනවා. එයින් ඉහළ ලෙන් විහාරය ඉහළ විහාරය හැටියටත් පහළ ලෙන් විහාරය පහළ විහාරය හැටියටත් හඳුන්වනු ලබනවා. එම විහාරස්ථානවල සැතපෙන 18 රියන් බුද්ධ ප්‍රතිමා වහන්සේලා වැඩ සිටින අතර දැනට ඒ පැරණි තත්ත්වයේ ත්‍රිත්‍ය රාජයන් වහන්සේ පළවෙනි විජේබාහු රජතුමා නැතහොත් කීර්ති කුමාරයා විසින් ඉදිකරන ලද විහාර චෛත්‍ය රාජයන් වහන්සේ නමක් බවට පුරාවිද්‍යාත්මක සාධක තිබෙනවා. එතුමා මේ ප්‍රදේශයේ ජීවත් වෙච්ච බව ඉතිහාසයේ සඳහන් වෙනවා. කුඩා කාලයේ මේ සම්මල ආශ්‍රිතව එතුමා කටයුතු කරලා තිබෙනවා, යුද්ධ කරලා තිබෙනවා. ඉතින් ඒ නිසා මේ ස්ථානයේ රම්මලට සමීප ස්ථානයක් හැටියට මෙහි නොඑක් විදිහේ කටයුතු එතුමා විසින් ආගමික වශයෙන් සිද්ධ කරවු බවයි පේන්නේ. එපමණක් නොව චෛත්‍ය රාජයන් වහන්සේලා 3 නමක් ඉදිකරපු බවයි පුරාවිද්‍යාවේ ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ. එයින් එක චෛත්‍ය රාජයන් වහන්සේ නමක් මේ විහාරස්ථානයේ විශාල ගලක් මත පිහිටා තිබෙන අතර තවත් චෛත්‍ය රාජයන් වහන්සේ නමක් මේ අසල තියෙන වෙහෙර කොරටුව නැමැති ස්ථානයේ නිදන් හොරුන්ගෙන් විනාශයට පත් වෙලා ජනතාගේ නඩමුළු පවතිනව දකින්න. ඒ වගේම අනිත් චෛත්‍ය රාජයන් වහන්සේ කිරම වැව තියෙන වැවේ වැවට යට වී ඒ චෛත්‍ය රාජයන් වහන්සේ දකින්නට ලැබෙනවා. ඉතාමත් වතුර අඩු අවස්ථාවන් වලදී දැනටත් එය දකින්නට ඒ නටබුන් දකින්නට අවස්ථාව ලැබෙනවා. ඉතින් ඒ අනුව එතුමා විසින් ඒ චෛත්‍ය රාජයන් වහන්සේලා 3 නමම ඉදි කළ බවයි ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ. මේ ඓතිහාසික සික්කම්ගල්ලේ රාජමහා විහාරයේ ඇතුළු මේ රම්මලේ කන්ද ප්‍රදේශය හජ්ජුරු බණ්ඩාර දෙවියන් විසින් දෙවියන්ගේ ඇල්ම බැල්ම තියෙන ඒ දෙවියන් අරක්ගත් ප්‍රදේශයක් හැටියටයි හඳුන්වන්නේ. ඒ රජ්ජුරු බණ්ඩාර දෙවියන් වෙනුවෙන් ගැටබරුව, එළමල් දෙනිය, ඒ වගේම මේ සිත්සම්ගල්ල කියන මේ ස්ථානවල දේවාල පවතිනවා. එපමණක් නොවයි වාර්ෂිකව පෙරහැරක් ඒ රජ්ජුරු බණ්ඩාර දෙවියන් වෙනුවෙන් පැවැත්වෙනවා. මේ විහාරස්ථානි පැවැත්වෙන ඒ දේව පෙරහැර
1968 වර්ෂයේ ආරම්භ වෙලා මේ දක්වා වසර 53ක් පමණ කාලයක් අඛණ්ඩව පවත්වාගෙන ආවා. දින 7ක් තිස්සේ පැවැත්වෙන එම දේව පෙරහැර මේ වර්ෂයේ මේ කොරෝනා වසංගතය නිසා වෙන වර්ෂවල වගේ මහා ජනතාවට විවෘතව දකින්ට ඒ නැටුම් ගැයුම් අලියතුම් වාදිය නොතිබුණත් ඒ ආගමික චාරිත්‍ර පමණක් ඉෂ්ට සිද්ධ කරලා පසුගිය ඔක්තෝබර් මාසයේ අගහරියේදී ඒ පෙරහැර වෙනුවෙන් දින 7ක් තිස්සේ ඒ ආගමික චාරිත්‍ර ඉෂ්ට සිද්ධ කරලා මේ වාසියේ අවසන් කිරීමට කටයුතු කළා. ඉතින් ඒ විදිහට දෙවියන්ගේ ඇල්ම බැල්ම තියෙන ස්ථානයක් හැටියටත් මේ ස්ථානය හඳුන්වනවා. මේ පුරාවිද්‍යාත්මක වශයෙන් නමක් දක්වන ලදී මේ පුණ්‍ය පුරාවිද්‍යාත්මක ලේඛන සහ නටබුන් සොයා ගැනීමට අපට පුළුවන් කියලා. This historical painting Gajamaha Vihara is very old shrine with two cave temples built by Maharaja Wailagamba. A Kritya built by King Vijayabahu. There are Teo caves temple and here. The upper cave is known upper temple. The lower cave is known lower temple. Located at Kora Piwa. The other Chethia is submerged in the Kirima lake. This area is a place of love for King Bandara. There are temples in this place for this deity such as Getabarawa, Ella Maldini Ya, Sithtam Galina etc. Another annual procession is held for this deity. Short evidence can be seen. Painted rock caves are called rock caves.